ආයුබෝවන්. ඉතින් අපි අද තවත් උසුකුටිය වැඩසටහනක් තම ආරම්භ කරන්න යන්නේ. අද අපි අනිත් වැඩසටහන් වගේම හැමතිස්සෙම පෙන්වන්න හදන්නේ සතුන්ට හිංසා නොවන සහ ලංකාවේ වැවෙන එලෝලු සහ මේ පළතුරු සමග කෑම වර්ග හදන එකයි. අනිත් එක මේ කිසිම වසවිස නැති දේවල් තමයි අපි උත්සාහ කරන්නේ පාවිච්චි කරන්න. ඒ වගේම ශරීරයට ගුණ සහ සෞඛ්‍යයට හොඳ කෑම වර්ග තමයි අපි භාවිත කරන්නේ. ඉතින් අපි අද මොකක්ද හදන්නේ ෂෙෆ් පබ්ලිස්? ඔව්, අද හදන්නේ අපේ ප්‍රධාන ආහාරය බත්. අපි හාල් ටිකක් ගන්නවා. දැන් ගරන් නැහනේ, හොදනවා. හොදලා වතුර ටිකක් දානවා. ඒක තඹනවා. තව එළවලු ජාති දෙක තුනක් හදා ගන්නවා. මැල්ලුමක් එන්නත් සම්බෝලයක්. ඒක තමයි අපි බත කියන්නේ. හාල් වර්ගයක් කියන්න අපිට කීයක් තියෙනවද කියලා ලංකාවේ? අද අපිටම ආවේනික හාල් වර්ග තියෙනවා, වී වර්ග තියෙනවා 2000කට වැඩි. ඒ තරම් ආඩම්බර ජාතියක් රටක් නැති වෙලා යන්නේ නෑ. අපි ඒව රන්රක්ෂණය කරලා තියෙනවා. හැබැයි අපි ඇඉල්ලන්නේ මෙන්න මේකයි. අපි තාම පිටරටට දත් නිවාගෙන ඉන්නවා මිසක් අපේ ගැන මෙන්න මේක වෙනස් කරන්න මේ ඔසු කුටියෙන් අපේ බත් එක වෙනස් වෙනස් දේවල් උපයෝගී කරගනිමින් අපි ශරීරයට හිතකර ආහාර වේලක් තමයි මේ කියන්නේ. මේකයි හාල් වර්ග වලින් ඇත්තට අපේ සෞඛ්‍යයට වෙනත් විදියට පෝෂණයට වැදගත් වෙනවා. හැබැයි පෝෂණයට වැදගත් වෙනවයි කියලා බජ්ජිලින්ද ලෑස්ති වෙන්න එපා. ඔය ඒක ශරීරයට අහිතකරයි. හැමදේම ඕන වඩ වැඩි අහිතකරයි. එතකොට අපිට මේක සුළු ප්‍රමාණයක් බත් ටිකක් අරගෙන අපේ රටේ මම හැමනිතරම කියනවා 350කට වැඩි එළවලු තියෙනවා අපි දැනුවත්. මෙන්න මේ එළවලු වැඩිපුර කෑමෙන් මම හිතන්නේ ශරීරයට පුදුම හොඳක්. ඒකම පිටරටට බෙහෙත් ගේන්න යන සල්ලි ඉතුරු කරගන්නවා. එතකොට මේ හැම දෙයකටම අපි වෙනස් වෙනවා. So there are about 2000 varieties of rice in Sri Lanka and over 300 types of vegetables. So today is a rice dish, a special rice dish made by Chef Pablis. Oh, අපි වෙනස් වෙනවා. අපි වෙනස් වීම දැන් ඔබතුමිය එක පහුගිය වැඩසටහන් කරනකොට මට හිතුණා මම වෙනස් නොවුනොත් ප්‍රශ්නයක්. මොකද අපේ රටේ නොයෙකුත් තෙල් ජාති තියෙනවා. මගේ මේ සූපවේදී ඉතිහාසය දිහා බැලුවොත් අවුරුදු 63ක් ගල්කිස්ස මා හෝටලේම වැඩ කරනවා. ටිකක් මගේ වයස අහන්න එපා. අවුරුදු 63යි. මේ අවුරුදු 63ේම මම පාවිච්චි කරේ නෑ ආහාරයක් හදන්න තල තෙල්. ඕකේ. අද මම පාවිච්චි කරන්නේ තල තෙල්. තල තෙල් බොහොම හොඳ ඖෂධයක්. අපේම දෙයක්. එතකොට මේ බත් රස ගුලාව කියන්නේ රස රාශියක් එක්කව වෙච්ච තැන ගුලාව. ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන්. බත් රස ගුලාව. ගුලාව. මේක වෙනස් වෙන්න පුළුවන්. මේකට දැන් මම අපි කොළඹනේ ඉන්නේ. අපි කොළඹ ඉන්න නිසා මම මේකට පාවිච්චි කරන දැනට මේ රතු මාළු මිරිස් ඒකම කොළපාට මාළු මිරිස් ඒකම කහපාට මාළු මිරිස් අඹ දෙලුම් ලුණු තල තෙල් ලුණු මෙන්න මේ ගැන කියන්න ඕනේ. මේක කිසිම ප්‍රශ්නයක් නෑ. අපි හොඳට පොළව හරන්න, කොටන්න, තුනී කරන්න. මොකුත් දාන්න එපා. ඊටකට වතුර ටිකක් දාන්න, උදේ හවස තුන් පාරක් වතුර දාන්න. අන්න අපට පැල පැල වෙනවා. අපි නොහිතපු දේවල් පැල වෙනවා. මෙන්න මේ එක. මේක තමයි සාරය. ඔය අපි හැමදැනම දිනන සාරය. සාරණ ඇට ටිකක් අරගෙන කෝච්චි එකට පස් ටිකක් දාලා මේ ඇට ටික දාන්න මෙන්න මේ වගේ ලක්ෂණ පැල ගන්න පුළුවන්.
අපේ රටේ හැදෙන දේවල්. මේකස් රයිස් රසගුලාව there are 3 types of capsicum, mango, pomegranate, onion, sesame oil, and sarana and freshly grown and salt. Salt. එතකොට ප්‍රශ්නයක් තියෙනවා මේ බලන් ඉන්න කට්ටියට ඔයාලා කොළඹ නෙවෙයි ඉන්නේ. මේ කොළඹ තමයි මේ ඔක්කොම කියන්නේ. හැබැයි ඔයාලා එකට බය වෙන්නේපා. ඔයාලා මෑකරල් තියෙනවනේ ලපටි. එහෙම නැත්නම් මුං කරල් තියෙනවනේ ලපටි. මොංචි කරල් තියෙනවනේ ලපටි. දඹල තියෙනවනේ ලපටි. මේවා අරගෙන මෙන්න මේ විදියට කොළපාටට කපා ගන්න. මේක වැඩියම පාට. ඔව්. එතකොට මාළු මිරිස් ටිකක් අපි ඉදෙන්න තිබ්බනම් රෙඩ් කලර් හම්බෙනවා. ඒකම කටුලොවි උගුරැස්ස ලක්ෂණ පාට. උගුරැස්ස ටිකක් මේ විදියට අපිට කපන්න පුළුවන්. අම කොහොමද තියෙනවන්නේ? අම නැත්නම් අබරල්ල ටිකක් කපන්නකො. මෙන්න මේ විදියට අපට පුළුවන් අපේ පලාතේ තියෙන හැම දෙයක්ම අපිට මේකට පාවිච්චි කරන්න. මේක කියලාම මේ කියලා නෑ නෑ මාරු කරන්න පුළුවන්. එතකොට අපි භාජනයක් ලිපේ තියලා තල් තෙල් ටිකක් මේ මගේ ජීවිතේ පළමුවරට තල් තෙල් වලින් කෑම හදනවා. එකම ලුණු ඊට පස්සේ මේක පොඩ්ඩක් බැදින අපේ මිනිස් අපේ අය කරන තවත් වැරද්දක් තමයි මෙන්න මේක වෙනස් වෙන්න ඕනේ. අපි ටෙම්පරේචර් දානවායි කියමු. දැන් මේ බතයකට වුණත් හුඟ දෙන්නේ ඉස්සෙල්ලාම කරන්නේ සුදු ලුණු කපලා දානවා. කොයි වෙලාවකවත් කරන්න එපා. ඒක අපේ රටේ ආහාර පිසීමේ ක්‍රමයක් නෙමෙයි. ඒක මේ චීනි. ඒවා මිහාට ගේන්න එපා. සුදු ලුණු දැම්මට කමක් නෑ. ඊට පස්සේ සුදු ලුණු මේකට දැම්මොත් අපිට සුදු ලුණු රහයි සුදු ලුණු සුවඳයි තමයි බුද්ධ විදින්න වෙන්නේ. ඒක මම අදයි දන්නේ. එතකොට දැන් අපි අඹ ටික දානවා. මේ විශේෂයෙන් මේ කැපීමේ කලාව විශේෂයෙන් වැදගත් වෙනවා. ඊට පස්සේ රසු මාළු මිරිස් කහ පාට මාළු මිරිස් මං කොළ එක දාන්නම්. කොළ පාට මාළු මිරිස් එකම දෙලු. ලුණු මේ ඕන වට වැඩි තැම්බන්න එපා. නිකන් උණුම් ගස්සන බ්ලාන්ච් කරනවා විතරයි. එතකොට ඒකේ තියෙන හොඳ නැතුව යන්නේ. ඔබ එළවලු බතක් හදනවා නම් ෆ්‍රැන්චයි එළවලු බතක් හදනවා නම් අර පෙරේතයන්ට දොළපි දෙන්නේ දෙන්නේ ඒ වගේ හදන්න එපා. ඒ කියන්නේ එළවලු වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි ලක්ෂණ වෙන්නේ. දැන් බලන්න දැන් මේකේ ඒ අමුද්‍රව්‍ය වැඩිවීමෙන් ඒ වර්ණය බොහොම ඉලිප්පිලා එනවා. ශ්‍රී ලංකා ආහාර කියන්නේ බොහොම ලේසි දෙයක්. හරිම ලේසි. දැන් අපි මේකට දෙහි පාවිච්චි කරේ නෑනේ. මේ අඹුල ආයි මොකින්ද? අඹ. අඹ. නම් හැමදේටම හරි රසයි කියනවා. ඒ කියන්නේ ඒක රසයි තමයි. ඒ කියන්නේ වෘත්තිය බේර ගන්න සීම නැතු. බැරස ප්‍රෝග්‍රෑම් එකට බොරුවට කියනා නෙමෙයි. බොරුවට අන්න ඔකයි අපි කියන්නේ බොරු කරන්න එපා. ඊළඟට
ඒ ඔක්කොම අර කොම්බිනේෂන් එක නම් මයි ගොඩ් කොච්චර හොඳද. ඊට පස්සේ මේක කොච්චර හොඳට හැදුවත් වැඩක් නැහැ. පිළිගැන්වීමේදී ඇත්තද පිය මනාප නැත්තං ඇතද පිය මනාප නැත්තං අර හිනහව පොහේ ගියාද ද. මූනේ පෙනුමයි කෑම එක පෙනුමයි දෙකම ලස්සන තියෙනවා. ලස්සන තියෙනවනේ. ලක්තනයි රහයි තමන්ගේ දරුවන්ට අනිවාර්යෙන්ම වතක් හදනකොට මේ විදියට පුළුවන් තරම් පෝෂණය ඒකට සම්බන්ධ කරන්න. අපි පොල් තෙල් නෙවෙයි පාවිච්චි කරේ, තල තෙල්, සෙසමි ඔයිල්. ඒකත් බොහොම ඖෂධයක්. මේක ගෙදර හදලා අපිට පණිවිඩයක් එවන්න. කොහොමද රහ කොහොමද ලේසියෙන් හදන්න පුළුවන් වුණාද කැමති කැමති කියලා අපි කියලා දෙන්න. Nature, animals, compassion, healthy living, happiness and love. That's what makes me me. To follow me and more of my videos, please subscribe to my YouTube channel.